අපි දන්න හැම අයවැයක්ම සම හැම අවුරුද්දෙම අයවැයට නමක් දෙනවා. මේක අහවල් අයවැය, මේක මේ අයවැය කියලා. මේ අයවැයට ආපු නමක් නෑ. හැබැයි ප්‍රසිද්ධිය කතා කරපු එක නමක් තිබ්බ. මොකද්ද? මේකට දාලා තිනවා සූස්ති අයවැයක් කියලා. ඒ කියන්නේ ජොයින්ට් එකක් ගහලා ගංජා ගහලා සූස්තියක් ගහගෙන ලියපු අයවැයක් කියලා තමයි මේක හැමෝම අර්ථ දක්වන්නේ. ඒක වැරද්දකුත් නෑ. මොකද මේ අයවැය බැලූ බැල්මට තිනවා මේ කියන්නේ මඤ්ඤං සූස්ති ගාලා මඤ්ඤං වෙනවනේ. මඤ්ඤං වෙච්ච යෝජනා තමයි තියෙන්නේ. දැන් මේක ඇත්තටම ඉදිරිපත් කිරීමත් විහිළුවක්නේ. මහදවල් ආර්ථිකයේ මර්මස්ථානයේ වෙන මහ බැංකුව මහදවල් මංකොල්ල කාලා බැඳුම් කරවංචාවේ ප්‍රධාන චූදිතය හැටියට නම් දරාපු පුද්ගලයා මහ බැංකුවයි රටයි බේරගන්න අයවැයක් ඉදිරිපත් කරනවා. එතනම මේක විහිළුවක්. ඒක නිසා ඒ වගේ විහිළු සාගත අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම අපි දැක්කද මේ අයවැයේ අයවැය යෝජනාවල තියෙනවා මේ රට්ටු හිනස්සන විහිළු නෙමෙයි, පොඩි ළමයි හිනස්සන විහිළු. ඒ කියන්නේ අපේ කලින් සඳහන් වුණා වගේම මේක තමන්ගේ ගජ මිතුරන්ට, ඒ කියන්නේ වැටිච්ච එක්සත් ජාතික පක්ෂේ නැගිට්ටන්ඩ ආණ්ඩුවෙන් දෙන මුක්කුවක් තමයි මේ අයවැය. මොකද ඒගොල්ලොන්ට බෙදාගන්න, ඒගොල්ලෝ නඩත්තු කරන්න හදපු අයවැයක්. මොකද මේකේ තියෙනවා කොමිෂන් සභා, හැම එකදම කොමිෂම්. ජාතික පලදායිතා කොමිෂමට මිලියන 100යි, විදේශ වෙළඳාම ආයෝජන සම්බන්ධ පිහිටවීමට මිලියන 100යි, විදේශ ආයෝජන ආකර්ෂණය කරන්න මිලියන 300යි, කෘෂි ගම්මාන ආදන්න යෝජනාට මිලියන 300යි, ඊට පස්සේ කුරුදු කර්මාන්තයට මිලියන 125යි, ගෙවතු වගා මොකද්ද මිලියන 100යි, මාර්ග නඩත්තු ස්ථාපිත අරමුදල ඒ ඔක්කොම යෝජනා. ඊට පස්සේ අපි දැක්කන අර මොකද්ද ත්‍රිලෝක විජේ පත්‍ර අපනායනයේ සඳහා වගා කිරීමට සුදුසුයි සොයන්න මිලියන 300යි. දැන් අපි දන්නවා මේ කමිටු පත් කරන්නේ මොකටද කියලා. දැන් මේ කමිටු පත් කරලා තමන්ගේ හෙන්ච අයියෝ එකට පත් කරලා ඒගොල්ලන්ට යාන වාහන දීලා පාසුකම් දීලා සුඛ විහරණ සලස්සලා ඒගොල්ලන්ව නඩත්තු කරන්න මේ මිලියන් ගණන් වෙන් කරලා දෙන්නේ නැත්නම් මේ ලංකාවේ මේ දාපු කමිටු වලින් ඇති වැඩක් තියනවද? අනිත් එක මේ කංසා මේ පිටරටට අපනායනය කරන්න පුළුවන්ද, ඒකට වගා කරන්න පුළුවන්ද කියලා මිලියන 300ක් අය කරන්න ඕනේ නැහැ. තනමන් විල ගිහිල්ලා කොල්ලෙක්ගෙන් ඇව්වනම් කියයි මේ තියෙන්නේ කංසා ගාසාගේ කියලා. මොකද මේක ඊයේ පෙරේද වවපු එකක්ද? මේක හැමදාම වවන එකක්. අනිත් එක ලංකාවේ කංසා අපනායනය කරන්න බෑ. ලංකාවේ කංසා නිමිද්‍රව්‍යයක් හැටියට තමයි අපි අපනායනය කරන්න ඕනේ ලෝකෙට. ඒත් ඕකට මිලියන 300 400 දාලා කමිටු හදන්න ඕනේ. මේ දාලම තියෙන්නේ අර වැටිච්ච කුජීත වෙච්ච එක්සත් ජාතික පක්ෂේ හෙන්චයියෝ ටික නඩත්තු කරන අයවැයක් මේක. දැන් හොඳම වීලුව තමයි ජාත්‍යන්තර දේශගුණ විපර්යාස හොයන්න විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න වෙන් කරලා තිනවා මිලියන 200ක්. හා මිලියන 200ක් කියන්නේ මිලියන 100ක්. මිලියන 100ක් කියන්නේ කෝටි 10ක්. කෝටි 10කින් කවුද අපේ කොළඹ නගරාධිපතිනියගේ වැසිකිළි හදන්නත් මදි වුණා. කෝටි 10ක් ඊට වඩා ගියා. ඉතින් ඒක නිසා මේ විශ්වවිද්‍යාලයක් හදන්න පුළුවන්ද කෝටි 10කින්? මේ වගේ විහිළු සාගත ඇත්තටම මේ සූස්ති ගාලා අදපු අයවැය. ඒක නිසා මේ අයවැය කියන්න දෙයක් නෑ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ අයවැයේදී රනිල් වික්‍රමසිංහ යෝජනා කරලා තිනවා රාජ්‍ය සම්පත් විකුණන්න. රාජ්‍ය සම්පත් විදේශිකයන් විකුණන්න. නැත්නම් ඩොලර් හොයන්නේ එමනේ. දේශීය ව්‍යාපාරිකයන් දුන්නම ඩොලර් ගන්න බෑනේ. එතකොට ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව වගේ ලාභ ලබන අතිශය වැදගත් මර්මස්ථාන විජාතිකෙන් විකුණන්න මේ රනිල් වික්‍රමසිංහ කටයුතු කරනවා. අපිට දුක රනිල් වික්‍රමසිංහ ගැන නෙමෙයි. මොකද වික්‍රමසිංහ දන්නේ වික්‍රමසිංහයා වෙන්න විතරයි. අපි යාගෙන දන්නවා. නමුත් පොහට්ටුව නෙළුම්මල විකුණලා, ජාතිකත්වයේ විකුණලා, ආගම විකුණලා, ජාතිය විකුණලා ආපු පොහට්ටුවේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවද මේ අයවැයට අතුස්සන්න? එදා හම්බන්තොට වරාය මිලියන ඩොලර් මිලියන 400කට විකුණනකොට ඔය දේශප්‍රේමියෝ පාරට බැහැලා ආ රාජපක්ෂල හිරේ ගිහිල්ලා අර අහිංසක මිනිසුන්ට කඳුළු ගෑස් ගස්සලා පට්ට ජාතිවාදියා පෙන්නලානේ මේ බලයට ආයේ පොහට්ටුව. එතන මේ පොහට්ටුවල ජනතාව බලය දුන්නේ මේ වික්‍රමසිංහගෙන් රට ආරක්ෂා කරගන්න, වික්‍රමසිංහගෙන් ජාතික සම්පත් ආරක්ෂා කරන්න. යකෝ දැන් වික්‍රමසිංහ ජාතික සම්පත් විකුණනකොට මුන් ටික අතුස්සලානේ. ඔය අපි අවධාරණයෙන් කියනවා පොහොට්ටුවෙන් ඡන්දී ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන්ට මේ අයවැයට අතීසුවත් තමුන්නාසලාට හෙන හත ගන්න ඕනේ. ඒ වගේ සාපරාධී ක්‍රියාවක් මේ කරන්නේ. රාජ්‍ය මරමස්ථාන විකුණන්න පොහොට්ටුවේ උන්ට කවුරුත් ජනවරමක් දීලා නැහැ. ඒ නිසා තමුන්නාසලාගේ එදා අරගලේදී ගෙවල් විතරයි පිච්චුනේ. ඊළඟට තමුන්නාසලාගේ මේ මිනිසුන්ගේ සාපෙන් තමුන්නාසලාගේ ආත්ම ගානක් පිච්චෙනවා. ඒ තරම් සාපයක් මේ කරන්නේ වික්‍රමසිංහ එක්කෙකුතු වෙලා. මතක තියාගන්න. වංචාවක් කරන්නේ ජාතියත් එක්ක, ආගමත් එක්ක, ජාතිවාදෙත් එක්ක. ඒ නිසා අපි ආන රාජපක්ෂ මහත්තයාගෙන් තමුන්නාසේ කටුනායක එයාපෝට් එක ඉඹලා පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනිවන් මව්බිම කියලා පපුවට ගහලා පෙන්නපු දේශප්‍රේමෙන්ද දැන් මේ රාජ්‍ය සම්පත් විකුණනකොට අතුස්සන්නේ වික්‍රමසිංහගේ පිටිපස්සෙ ඉඳලා. ලැජ්ජයි හලෝ.
එච්චරයි කියන්නේ. ඒ වගේ කුජීත වැඩ කරන්න එපා කියලා කියන්නේ පොහොට්ටු අයට.